අයිබෝන් සුබ දවසක්. ලංකාවේ ජාතික තලයේ දේශපාලනයට නවක වෘතිකයින්ගේ ආගමනය මෙවර මැතිවරණයේදී ජනතාව ඉටු කරගත් මහත් අභිලාෂයක්. ඉතින් අද දවසේ දියවන්නාව තරණය කළ අලුත් මුහුණ සඳහා අප ආරාධනා කළේ එවන් වූ නවක වෘතිකයෙකු හටයි. ඔහු තම දේශපාලන පක්ෂය වෙනුවෙන් නීතිඥවරයෙකු වශයෙන් ඉටු කළ මෙහෙවර විශාලයි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 69.55ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තීරීපත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත් මහතා. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. හොඳයි. ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නීතිඥවරයෙකු වශයෙන්. නීතිඥවරයෙකු වශයෙන් ඇයි ඔබ දේශපාලනයට පිවිසෙන්නට තීරණය කළේ? මම හිතන්නේ දේශපාලනය තුළ වැඩි හරියක් ඒ නීත්‍යානුකූල කටයුතු, ඒ නීතිය, නීති සම්පාදනය ඔය කියන කාරණා එක බැලුවහම දේශපාලනයත් එක්ක වඩා සහසම්බන්ධ වෙච්ච වෘත්තිය තමයි නීතිඥ වෘත්තිය කියන එක. එතකොට පහුගිය කාලෙත් තුළ විශාල වශයෙන් ජනතාවගේ විශාල අභිමතාර්ථයක් තිබ්බා, අවශ්‍යතාවයක් තිබ්බා වෘත්තිකයෝ දේශපාලනයට එන්න ඕන කියන කාරණය. ඉතින් හැබැයි පහුගිය කාලේ පුරාවට අපි කරපු සමාජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශපාලනයට මගේ ආගමනයත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි අපි ඒ කළ යුතු දේ සම්බන්ධයෙන් අපි මැදිහත් වුණා 2015 ඒ රාජපක්ෂ පාලනය පරාජය වීමත් එක්ක. එවකට තිබ්බ සිවිල් සංවිධාන සියලුම දෙනා ඒ ආණ්ඩුවේ කොටස්කාරයෝ බවට පත් වුණා. යහපාලන ආණ්ඩුවේ පඩිගන්න තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ තුළ ඇතිවෙච්ච විශාල රික්තකයක් තිබ්බා. හරි වැරද්ද කතා කරන්න, ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න, ඒ ආණ්ඩුවේ වැරදි ගැන කතා කරන්න කණ්ඩායමක් නැති වුණා. ඉතින් ඒ හරහා අපි සත්‍ය ගවේෂක සංවිධානය පිහිටවගෙන ඒකම ඔබ කිව්ව වගේ එවකට ඒ ආණ්ඩුවට විරුද්ධව මත දරන දේශපාලකයන් දැඩි ලෙස මර්ධනයට ලක් කරා. ඉතින් ඒ අය වෙනුවෙන් පෙනී හිටියා, ඒ අයගේ ඓතිහාසිකව වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් ඒ කටයුතු කරනකොට පිවරෙන් පිවර ජනතාව අපව බොහොම ආදරෙන් බදා වැළඳ ගත්තා. ජනතාව සමහරලාට කිව්වා මේ බය නැද්ද කියලා ඇහුවා. ජනතාව අපිට ආශිර්වාද කරා, පරිස්සම් වෙන්න කිව්වා. ඉතින් ওই කාරණත් එක්ක ජනතා ප්‍රසාදයක් ඇති වුණා. ඉනතුරුව අවසානයේ අවුරුදු ගණනාවකට පස්සේ මේ ක්‍රියාවලියේ අවසාන මුහුණුවර තුළ ජනතාව ඉල්ලා සිටියා ඔය එළිය කරන අරගලය පාර්ලිමේන්තුව ඇතුලේ කරොත් නරකද කියලා. ඒ එකම සමාජයේ එක පැත්තකින් නිර්මාණය වුණා. 225ම එපා, 225ටම කොරෝනා හැදියන්, 225ටම බෝම්බ ගහපන්, 225ම දියවන්නාවේ ගිලියන් කියන තත්ත්වය තුළ ආපු ඒ ගමන එක්ක අපිට ඉඩ ප්‍රස්තාව ලැබුණා වෘත්තිකයෝ හැටියට. මොකද අපි වෘත්තිකයෝ හැටියට දේශපාලට එන්නේ නැතුව එළිය ඉඳලා විවේචනය කරනවට වඩා ඇතුළට එන්න කියන ආරාධනය ආවා. ඉතින් ඇත්තටම ඒ ආරාධනය පිළිගත්තා. ඒකම ජනතාව අපි ඒ කරපු ආගමනේ ජනතාව පිළි අරගෙන තියෙනවා. හොඳයි. මං කලින් සඳහන් කළා වගේ ඔබගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් නීතිඥවරයෙක් වශයෙන් ඔබ ලබා දුන් දායකත්වය බොහෝ සෙයින් බොහෝ දෙනා අගය කළා. කැමති දැනගන්න එවැනි වූ විශේෂ අවස්ථාවන් කිහිපයක් අපි සිහිපත් කරමු. මම හිතන්නේ දේශපාලන පක්ෂයටත් වැඩිය අපි හරි දේ අපි හිතපු, අපි නිවැරදි කියලා හිතපු දෙයට අපි වෙනුවෙන් හිටගත්තා. ඒක තමයි මම මෙතනට මෙච්චර දුර එක්කන් ආවේ. මොකද දේශපාලන පක්ෂ තිබ්බේ නෑ ඒ කාලේ. මම මතක ඒකබද විපක්ෂය තමයි තිබ්බේ. මේ අරගලය තුළ මුලින්ම අපි මැදිහත් වෙන්නේ මම හිතන්නේ ඌව මහාමිති ධූරයේ ශෂින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඉවත් කරපු අවස්ථාවේ. එතුමා වෙනුවෙන් නීතිඥයෙක් හැටර මම ශේෂාධිකරණයේ ඒ අවස්ථාවේ අපි සහභාගී වුණා. ඉන් අනතුරුව විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ රිමාන්ඩ් කරන වෙලාවේ ඒ අවස්ථාවේ තමයි ඇත්තටම මායිම් නාමල් රාජපක්ෂ මහත්මයායි හම් මුණ ගැහෙන්නේ. අපේ එහෙම ලොකු සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඉන් අනතුරුව දිගින් දිගටම අපි ඒ සියලුම අරගලවලදී මැදිහත් වුණා. මට එකක් මතකයි, ජනසටන පාදයාත්‍රාව. මම හිතන්නේ එහෙම කතා කරන්න ගියොත් එහෙම නිපුණි. මම හිතන්නේ අපිට දවස් 7-8ක් නම් ඒ අපූර්ව අත්දැකීම් තියෙනවා. ඒ ජනසටන පාදයාත්‍රාව එක සම්දිස්ථානය. මොකද නීතිඥයෙක් හැටියට නුවර ඉඳලා කොළඹට නගන් තියෙන සියලුම අධිකරණවල ගිහිල්ලා පෙනී ඉඳලා ඒ තියෙන අධිකරණවලින් ඒ තහනම් නියෝග ඉවත් ගනිමින් මම ගියේ විරෝධතාවය දක්වන්න පයින් එන්න. හැබැයි අවසානයේ මට සිද්ධ වුණේ හැම උසාවියකටම කියලා පෙනී ඉන්නේ. ඒක මම හිතන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක් සුමානයක් ඇතුළත එකම කාරණයක් සඳහා අධිකරණ ගණනාවක පෙනී ඉන්න ලැබිච්ච එක සුවිශේෂී කාරණයක්. ඒකම ඒ සියලුම වෙලාවල් අපි මුල් අවස්ථාව විතරේ අපි කිලෝමීටර් 2ක් 3ක් අපිට මගේ හැරුණා මාවනැල්ලේදී. එතනින් එහා අපි සියලුම ඒ ඉල්ලපු අපේ පාගමන නවත්වන්න ඉල්ලපු ඒ තහනම් නියෝග සියල්ලම අපිට අභිභවා යමින් අපිට ඒ
පාදයාත්‍ර වරගෙන්ට පුළුවන්කම ලැබුණ. ඇති රාජපක්ෂ පවුල සම්බන්ධින් ගත්තුත්හෙම අපිට මට මහිතන අදකින් මලින් පුතක් කියන්න පුළුවන් කවදරි දස. හොඳයි ඒවගේම තමයි මෙම මැතිවරණ ඔබට විශේෂයි ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේ ප්‍රවීණ අධ්‍යක්ෂින් බහුල ජ්‍යෙෂ්ඨයන් සමග ඔබට සටන් කිරීමට සිදු වුණා. අපි ඒ අධ්‍යක්ෂින් ගැන කතා කරමු. පුනි මගෙන් ওই ප්‍රශ්න ගොඩක් දෙනෙක් ඇහුවා. ඇහුවාම මම ඉතින් ඇත්තටම මේ මගේ තරංග කාර්යය සම්බන්ධයෙන් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මොකද ඒ තරංග කාර්යය ගැන මම කල්පනා කරන කිව්වොත් මගේ ගමන මට යන්න බැරි වෙනවා. මම මගේ ගමන ගිය එකයි කරේ. ඉතින් ওই තරංකාරීත්වෙ වැඩ කරනකොට නොයෙක් නොයෙක් ගැටලු අවස්ථා නැති වුණා නෙමෙයි. සමහර අවස්ථා වල දැන් මම බොහොම වාක්‍යමය කියන මම කිසිම අපේක්ෂාවකගේ කිසිම දෙයක් සම්බන්ධයෙන් එකම එක පිටසමක්වත් ගහන්නේ නැහැ. එකම එක කෝල් එකක්වත් දෙන්නේ නැහැ. බොහොම වාක්‍යමින් කියන්නේ. මගේ ආධාර කරන්ටත් මම කියන්නේ නැහැ. ඒ අය සමහරට කතාල කියනවා අරහි කටවුට් එකක් ගහගෙන මෙහි කටවුට් එකක් ගහලා තිනවා. මම මගේ ගමන ගියේ. සමහරලාට අපි ලක්ෂ ගණන් වීදම් කරපු කාර්යාල දවස් දෙකකින් ගලවපු අවස්ථා තියෙනවා. මම එතකොටත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක. හැබැයි මම මගේ සහෝදරුන්ට කිව්වේ නිශ්ශබ්දව අපි අපේ වැඩේ කරා යන්න. මොකද ඒවත් එක හැප්පෙන්න ගියා නම් දේශපාලනය කරන්න වෙන්නේ ඒවත් එක හැපි හැපි යන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ දේශපාලනය අපි උඩුගම් බලාගියේ නෙපුණි. මම මගේ මැතිවරණ ව්‍යාපාරේ එකම එක අරක්කු බෝතලයක්වත් කඩපු මිනිහෙක් නෙමෙයි. මගේ මැතිවරණ ව්‍යාපාරේ මම එකම එක සිගරට් පැකට් එකක් කඩපු මිනිහෙක් නෙමෙයි. මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මම කිසිම වෙලාවක කිසිම අපේක්ෂිත විවේචනය කරපු කෙනෙක් නෙමෙයි. මං හිතනවා ඉතින් ඒක අද මිනිස්සු පිළිගන්න තියෙනවා. දැන් අදටත් මම මට එකම එක ආරක්ෂණ නිලධාරියෙක්වත් නැහැ. පොලිසිය නිලධාරින් හතර දැන් මම පොලිසිය දැන් ඇමති ආරක්ෂක හස්සින් මට නිතර නිතර කතා කරලා කියනවා සර් මොකද මේ කරන්නේ කියලා. ඉතින් මං හැමදාම මගේ මම මහ තනි අලියෙක්. මම විශ්වාස කරන දේ මම පිනිනවා මම මට මේක ඇති දෙයක්වත් නැහැ නේද දෙයක්වත් නැහැ. මේ ආවගේ මං හිතුණා මේක දාලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ අපි එහෙම උඩුගම් බලා යන පිරිසක් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ඔබේ ආදරණීය ජනතාව ඔවුන්ගේ වටිනා මනාපය ඔබ වෙනුවෙන් පළ කරේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔබ ඉටු කිරීමට බලාපොරොත්තු වන ඔබ සැලසුම් කිරීම කර තියෙන කටයුතු මොනවද? විශේෂයෙන් නිපුණි මම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ. කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ම ජනතාව. මම ඉපදිච්ච කඩුවල මට ඡන්ද 15000ක් තිබ්බා. හැබැයි මම ඇවිද්ද කොළඹ දිස්ත්‍රික්කයේ අනිකුත් ආසන වලින් ඡන්ද 55000කට ආසන ප්‍රමාණයක් තිබ්බා. ඉතින් මේ සියලු දෙනා මම මේ මිනිස්සුන්ට මම ඉදිකට්ටක දෙයක් ගෙවල් වලට කරලා නෙමෙයි මට මේ ඡන්ද 69000ක් ප්‍රමාණයක් ලබා දුන්නේ. ඒ කියන්නේ පුද්ගලිකව ඒ වගේ AI එකේ ගෙවල් වලට මම තඹ දොයිතුක දෙයක් දීලා නැහැ. ඉදිකට්ටක දෙයක් දීලා නැහැ. හැබැයි මේ මිනිස්සු මම හිතන්නේ රට වෙනුවෙන් අපි කරපු කැපකිරීම සහ අපි හිටගත්ත තැන සම්බන්ධයෙන් තමයි මේ ඡන්දය ලබා දුන්නේ. ඉතින් මට හැම වෙලාවෙම මම හිතනවා මම මේ කාර්යය අදටත් කරනවා කියලා. මම සතුටු වෙනවා උපාධිධාරීන් 50000 60000 කරන්න මට දායකත්වය දෙන්න පුළුවන්කම ගැන. මොකද ඒ වෙලාවේ EPF ETF ගෙව්වා කියලා උපාධිධාරීන් 10000කක රැකියා අහිමි වෙලා තිබ්බා. මම සතුටු වෙනවා ඇත්තටම මම කියන කාරණේ මම යවපු ලිපි ටික ජනමාධ්‍ය වල පළ වුණාම ඒ සම්බන්ධයෙන් මගෙන් අහලා කතා කරලා ඒකට කන් දෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මිය වගේ ජනාධිපති කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්මිය වගේ අගමැති කෙනෙක් හිටපු එක ගැන. මොකද ඒ එහෙම කන්දුන්න නැත්නම් මට මේ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒකට කන් දීලා ඒ රැකියා 10000ද ලැබිලා තියෙනවා. ඉතින් ඒක ලංකාව පුරා පවුල් 10000ක් අද සතුටින් ඉන්නවා. ඉතින් මම මගේ අර පුරුදු ඒ කාර්යය අපි කරනවා. ඊට පස්සේ අර පහුගිය දවස්වල කොටහැර නායනවා කියලා අනතුරු අංගවල තියෙනවා විශ්වාසවෙලේ. මම ඒ කන්දට ගිහිලා ඒ අවශ්‍ය දැනුවත් කිරීම කරා. හැමදේම අපිට ඒ කියන්නේ මිනිස්සු වෙනුවෙන් කළ යුතු දේ අපි කරනවා. ඉතින් ওই කාරණා සම්බන්ධයෙන් මම මැදිහත් වීම කරනවා. මොකද සමහරවිට මම අමතකලා මම ආණ්ඩුවේ ඉන්නේ කියලා. හැබැයි ආණ්ඩුව රකින්න ආණ්ඩුවට ඒ ආණ්ඩුවේ සාධනීය ක්‍රියාකලාපයන් සහ ආණ්ඩුව ගෙනියන්න අපි අවශ්‍ය දේවල් සියල්ලම කරනවා. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන අධ්‍යාපනයේ පදනම් වෙච්ච. මොකද අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ යැපුම් ක්‍රමයක්. ඉතින් මම විශේෂයෙන්ම මම හරි සතුටු වෙනවා අර රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල. මම හිතන්නේ හැමදාම අපි මගේ මංගල කතාව තුළත් මම කිව්වේ අර දුප්පත්කමයි නූගත්කමයි දෙකකට බැඳිලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් දුප්පත් දෙමාපියන්ගේ කුසලතා පරිපූර්ණ දුප්පත් දරුවෝ දුප්පත්කම නැති කරලා අධ්‍යාපනයෙන් ඒගොල්ලන්ගේ කුසලතා වර්ධනය කරලා ඉස්සරහට ගෙනියන්න. අපි දන්නේම නැතුව විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය ඒ තියෙන දැනුමින් සන්නද්ධ කරන්න පුළුවන්. ඉතින් එවැනි වැඩපිළිවෙළල් හරහා යැපුම් ක්‍රමයට වඩා මම හැමදාම කිව්වෙත් මේ අර බිලීපිත දෙන දේශපාලන ක්‍රමයකට වඩා
මාළුවා දෙන දේශපාලන ක්‍රමයකට වඩා බිලිපිත දෙන දේශපාලන ක්‍රමයක් ඇති කරන්න ඕනේ කියලා මගේ දේශපාලන ව්‍යාපාරය තුලම හැමදාම මම කතා කරේ ඔබට මාළුවෙක් දෙනවට වඩා ඔබට බිලිපිත අපි දිය යුත්තේ කියලා. මම හිතන්නේ මේ වැඩපිළිවෙල තමයි මේ ආණ්ඩුවෙන් කරන්නේ. නැත්තම් රැකියා ලක්ෂ්‍ය දැන් සාමාන්‍ය පෙළ විභාගයේ අසමත්කමවත් සමත්කමක් වෙලා තියෙනවා. දැන් අපිට ලැබෙන රැකියා ඉල්ලුම් පත්‍රවල සාමාන්‍ය පෙළ සමත්ය බොහොමයක් දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ අසමත් වීම සමත් වීමක් වෙලා නමුත් ඒ අඩිතාලම දාන්නේ වඩා හොඳ අනාගතයකට. පොද රටේ හැමදේම දෙවෙන ප්‍රශ්නයක් නැති කරන තමයි තත්ත්ව නිර්මාණය තියෙන නිසා විශේෂයෙන්ම ආසන 15ට සියලු අංග සම්පූර්ණ පාසල් 15ක් ඇති කිරීමේ ක්‍රියාවලියක් මෙදිහත් වීම. ඒ වගේම පුස්තකාල ඇති කිරීමේ ක්‍රියාවලියක් දහම් පාසල් වලට ඒ අවශ්‍ය දරුවන්ගේ වැඩිපුර දී දරුවෝ ආගමනයට කිරීමට අවශ්‍ය ක්‍රියාවලියක් සහ පැහැදිලිවම ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන කාරණා එක්ක සැබැඳි වැඩපිළිවෙලක් දියත් කරන්න මම හිතන්නේ මට විශේෂ සුවිශේෂී මේ අවස්ථාවක් තියෙනවා. මොකද අද මම කැබිනට් ඇමති කෙනෙක් හෝ රාජ්‍ය ඇමති කෙනෙක් නොවුනට ලංකාවේ අද ඉන්න කැබිනට් ඇමතිතුරු සහ රාජ්‍ය ඇමතිතුරු ගණනාවක් මගේ සේවාදායකයෝ. කියන පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ තඩියම් මන්දිරවලට යද්දී යද්දී ඒ වෙනුවෙන් අධිකරණවල පෙනීදී මම තමයි ඒගොල්ලෝ කීයේ ගියාවේ. ඒ නිසා බොහොමයක් දෙන්නේ මට සහෝදරි වගේ සලකනවා. සමහරු මේ දුවෙප්පුතෙක් වගේ මට සලකනවා. ඒ නිසා මට මං කිව්වහම වැඩියමක් කරගන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂී කාර්යයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ අනාගතය තාරුණ්‍ය තරුණ පරම්පරාව. තරුණ පරපුරු වෙනුවෙන් ඔවුන්ට දායකත්වය ලබා දෙන්නට ඔබගේ ඉදිරියේ ඇති සැලසුම් මොනවාද? පැහැදිලිවම නිපුණි මම පාර්ලිමේන්තුවට එන්න මගේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි 1987 පළාත් පාලන පනතේ තියෙනවා තරුණ නියෝජනය රටේ පාලනය සඳහා ගෙනහැර දැක්වීමට 40% තරුණ කෝටයක්. එතකොට මේක 2017 වෙනකොට සම්පූර්ණයෙන් මේක අමතක වෙලා තරුණ නියෝජනය සම්පූර්ණයෙන් පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පතින් ඉවත් වෙනවා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ තරුණ කෝටයකින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හිටපු පාර්ලිමේන්තුවේ ඒ කෝට එක ගේන්න නියෝජනය කරපු ප්‍රධාන පක්ෂය විසින්ම ගෙනාපු 2017 පළාත් පාලන සංශෝධන පනතෙන්ම ඇයි මේ තරුණ කෝට එක කැපුවේ? ඉතින් මගේ ප්‍රධානම අභිමතාර්ථය මේ පාදකය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක මම ආණ්ඩුවටත් කියනවා ආණ්ඩුව සම්බන්ධයෙන් මොකද යම් කාලයක් යනවා ආණ්ඩුවේ ක්‍රියාවලියට තව නොබෝ දිනකින් අපි ඒ සම්බන්ධයෙන් පුද්ගලික පනත් මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුපතක් ඉදිරිපත් කරලා ඒ බාධක ඉවත් කරන්න. නැත්තම් නිපුණි කවදාක්වත් මං වගේ කෙනෙක්ට දේශපාලනයට එන්න හම්බෙන්නේ නැහැ. එතකොට ගමේ ඉන්න ගමේ දක්ෂතා තියෙන ගමේ මේ ඉපදිලා ගමේ අර දේශපාලන වටපිටාවක් නැති මිනිස්සුන්ට කවදරි දවසක පාර්ලිමේන්තුවට එන්න පළාත් සභාවට එන්න ප්‍රාදේශීය සභාවට එන්න තියෙන එකම හැකියාව අවශ්‍ය හැකියාව තිබ්බේ අර පළාත් පාලන පනතේ. ඒ නිසා ඒ වෙනුවෙන් යමක් කරන්න ඕනේ. එතනින් පටන් අරන් එතනින් මෙහා තියෙන තරුණ වෙනුවෙන් කරන්න ඕනේ සියලුම දේ ක්‍රීඩාවතින් විශේෂයෙන්ම නාමල රාජපක්ෂ මන්ත්‍රීතුමා එක්ක එකතු වෙලා ඒ කාරණා සියලුම දේවල් අපි කරන්න ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. සැබෑ සහකම්පණය මැනිය හැක්කේ ක්‍රියාවෙන් මිස වචනයෙන් නෙමෙයි. ඔබ මහජන නියෝජිතේ ජනනායකෙක් බොහෝ මිනිසුන් සමග ඉදිරියේදී ඔබට වැඩ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ ඔබ ජනතාවගේ නියෝජිතයෙක් නිසා ඔබේ ජනතාවට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වොහොත් ඒ වෙනුවෙන් ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් මාර්ග ක්‍රමවේදයන් අපි මතක් කරමු. ඇත්තටම මේ නිපුණි මේ මම සාමාන්‍ය අභියෝග බාර ගන්න කැමති කෙනෙක්. මම ප්‍රින්ට් 7ක් ප්‍රින්ට් කරා. ඒ 7ම දාලා තියෙන නම්බරේ තවම මගේ අතේ ගෙනියන දුරකථන අංක දෙක තමයි. ඊළඟ කාර්යය තමයි තවම දැන් මට මේ ඇත්තට මෙතන පොඩි අවාසිත් තියෙනවා. දැන් මම මගේ අධ්‍යයන කටයුතු මේ දවස්වල හරියට කෙරෙන්නේ නැහැ. විවාදයකට යනවත් මට පොඩි කාලේ ප්‍රශ්නකුත් තියෙනවා සහ මගේ සෞඛ්‍ය ප්‍රශ්නකුත් වෙලා තියෙනවා. දැන් ඇත්තටම නිදාගන්න වෙලාවක් නැහැ. නිදාගන්නෙත් මිනිස්සුත් එක්ක නැගිටින්නෙත් මිනිස්සුත් එක්ක. මොකද හිතුව මගේ ගේ දින්නේ පාර අයිනක. ඉතින් දැන් තවම අපිට මේ කාර්යාලයක් පවත්වා ගැනීම සහ මහජන දිනයක් නියම කරන්න බැරි වුණා. දැන් මම අද මම මෙතනට එද්දි 100ක් විතර උදේ ඇවිල්ලා තියෙනවා. දීනස ජනතාව දන්නවා මාව කොහොම සම්බන්ධ කරගන්න කියලා තිමුණ වෙලාව කතා කරන්න පුළුවන්. ඉතින් අර සමහරලාට අර ආරක්ෂක නැතිවීමේ වාසි දෙකම තියෙනවා. දැන් සමහරලාට අපිට අර ජනතාවගේ බලය ආරෝපණය වෙලා අපිට ඕනම තැනක වරප්‍රසාදයක් තියෙන ඕනම තැනක වැරද්දක් වෙනවා නම් ගිහිල්ලා බලන්න පුළුවන්. රාජ්‍ය ආයතනයකට යන්න පුළුවන්. අධිකරණයකට යන්න පුළුවන්. ඒ දේවල් තියෙනවානේ.
ඉතින් මම බොහොම සුන්දර අත්දැකීම. ඉතින් මම උතන්ට ගිහිල්ලා සමහරලාට ගිහිල්ලා ඒ රාජ්‍ය ආයතනෙට යන්න ගියාම මම කියනවා මේ කවුද ඉන්නේ කොහමද? ඉතින් මම්ම කියනවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියලා. ඉතින් ඒ ආරක්ෂණ ඉල්ලාරින් මගෙන් අහනවා කොහොම මන්ත්‍රීතුමා කියලා. ඉතින් එහෙම තත්ත්වයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ජනතාවට මම කියන්නේ මගේ දුරකථන අංක ටික මම දෙන්න. 077-35-15-770 07-104-243 ඒකට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. නැත්නම් මගේ නිවස නොම්බර 50 ඉල් බොවඩි කඩුවෙල්ට ලිපියක් මගේ නිකුත් කරන්න පුළුවන්. නැත්නම් පාර්ලිමේන්තුවට ලිපියක් මගේ නිකුත් කරන්න පුළුවන්. මම හිතන්නේ ජනතාවට මාව නම් අල්ලගන්න ලේසි. හොඳයි. නායකයෙක් කියලා කියන්නේ අතිශය වගකීම් සහගත පුද්ගලයෙක්. අවසන් වශයෙන් ජනනායකයෙක් වශයෙන් ජනතාවට ඔබට ලබා දිය හැකි පණිවිඩය කුමක්ද? අපිට මේක තනියෙන් කරන්න බෑ නිපුණි. ඔබ අපෙන් බලාපොරොත්තු වෙන්නේ 150%ක් නම් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා 20%ක්. අපි සියලුම දෙනා අපි කරන වැඩපිළිවෙල තුළ අපේ රාජකාරීත්වය තුළ නිපුණගේ සේවය නිපුණි 20%කින් වැඩි කර ගන්නවා. මේ ඉන්න සියලුම දෙනා තමන් කරන දේ 20%කින් වැඩි කර ගන්නවා නම් අපිට මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්. මම අපි සූදානම් 100%150%කට යන්න. අපි සූදානම් අපි පහුගිය කාලේ නිරන්තරයෙන් බොහොම නිදහස්ව අපි කරපු දේවල් නවත්තන්න. විශේෂයෙන් මම විශාල වශයෙන් පොත් කියපු කෙනෙක්, චිත්‍රපටි බලපු කෙනෙක්, විදේශ ඩ්‍රාමා සීරීස් බලපු කෙනෙක්. ඉතින් අද මම ඒක ඔක්කොම නවත්තලා තියෙන ජනතාවනේ. පොතක් නම් කොහොම හරි කියවනවා ඉතින් යන ගම. හැබැයි මම අනිත් ඒවා ඔක්කොම කැප කරන ජනතාවනේ. ඉතින් අපි සූදානම් මේ 100%150 දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිනා ඔබ 120%ක් දෙන්න. ලොකු 100 ගණන් ඕනේ. 120%ක් දෙන්න අපිට මේ රට හදන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේ දියවන්නව තරණය කළ අලුත් මුහුණ සඳහා ආරාධනා කරේ නීතිඥ ප්‍රේම්නාත් සීදොලවත්ත මහතා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් යලිත් දවසක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට දියවන්නව තරණය කළ තවත් අලුත් මුහුණක් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ සමුගන්නවා. ස්තුතියි.